දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද අපේ ටෙලිවැකිය ආරම්භ කරන්න යන්නේ W දහනායක කියන චරිතයෙන් එහෙමත් නැත්නම් බනිස් මාමගෙන් බනිස් මාම කියලා අනවර්ත නාමයක් පටබැඳුනේ පාසල් දරු දැරියන්ට කිරිවීදුරක් සහ බනිස් කෙඩියක් දෙන්න මූලික වූ නිසයි. W දහනායක කියන්නේ SWRD බණ්ඩාරනායක රජයේ අධ්‍යාපන ඇමති. ඔහු ලංකාවේ පස්වන විධායක අගමැති ලෙස පත් වුණා. ගාල්ලේ ආචාර්ය විජයානන්ද දහනායක කියලා තමයි ප්‍රසිද්ධ වුණේ. අගමැති වෙලා මුලින්ම අර්ලියගහ මන්දිරයට ඇවිල්ලා කියපු කතාව තමයි වැදගත්. එදා මේ ආචාර්ය විජයානන්ද දහනායකගේ ලේකම් වුණේ බ්‍රැඩ්මන් වීරකෝන්. ආචාර්ය විජයානන්ද දහනායක හෙවත් අගමැති මෙන්න මෙහෙම කියනවා බ්‍රැඩ්මන්. මේ කාමරයේ හොඳටම මට ලොකු වැඩි. මට මීට වඩා පොඩි කාමරයක් හොයලා දෙන්න. ඒ අනුව ඒ කාමරය ලී ෆ්‍රේම් එකක් ගහලා පොඩි කරලා කුඩා කාමරයක් බවට පත් කරලා දෙන්න සිද්ධ වෙනවා. කිසිදාක ගුවනින් ගොස් නැති ආචාර්ය දහනායක අවුරුදු 95ක් ආයු වළඳා මිය ගියේ රටේ ධනය කොල්ල කෑ දේශපාලනඥයෙකු ලෙස නෙවෙයි. අධිනීතිඥයෙකු වූ පියසේන තෙන්නකෝන්. ඔව්, ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් අපූරු චරිතයක්. පක්ෂ විපක්ෂ හැම දෙනෙකුගේම ගෞරවයට පාත්‍ර වූ දේශපාලනඥයෙක්. පියසේන තෙන්නකෝන්ල වගේ අය කිසිම දාක දූෂණ වංචා චෝදනා නැතිව තමයි දේශපාලන ජීවිතයෙන් සමුගත්තේ. ආචාර්ය දහනායක පියසේන තෙන්නකෝන් වැන්නුන් බොහෝ විට පාර්ලිමේන්තු ආවේ නිල වාහනේ තියාගෙනත් දුම්රියෙන්. හරිද? 70 දශකයේත් එක් ඉතාම ගෞරවනීය දේශපාලන නාමාවලියක් අපිට උරුමයි. එහෙත් 1970 දශකයෙන් පසු අපට එවන් වැදගත් උගත් හොරමැරකම් දූෂණ වංචා නැති දේශපාලනඥයින් ගැන අහන්ට ලැබෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්. අප අද ටෙලිවැකියට මෙහෙම නම් කීපයක් මතක් කළේ ඔය අලුතින් එන්න හදන ඇමති මණ්ඩලය හා ඒ උන්දලට හිමි වරප්‍රසාද වරදාන පහසුකම් ආදිය මේ බංකොලොත් රටට ඔරොත්තු දෙනවාද කියන මාතෘකාව කතා කරන්නට ඕන නිසයි. දැන් ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමති වැටුප ඇහුවම මේ තනි ඇහැට ඇඬෙනවා. හොඳේ දුකයි. වැටුප හරි පොඩි සොච්චමයි. ඒ වගේ පුංචි වැටුපකටද අප්පා මේ තරම් බැනුම් අහන්නේ? මෙතරම් සොච්චම් වැටුපකටද අප්පේ මෙහෙම ගහමරාගෙන කෝටි ගණන් වියදම් කරගෙන ඡන්දේ ඉල්ලන්නේ කියලා හිතනවා නේද? තමන්ගේ දුවල පුතාලවත් මේ තමන් කරන රැකියාවටම තල්ලු කරන්නේ මෙතරම්ම සොච්චම් වැටුපකටද කියලා හිතේවි ඔබට මේ වැටුප් ගැන කිව්වාම. හොඳේ, ඔන්න අහගන්න කොහෙනම්. මන්ත්‍රී කෙනෙකුගේ වැටුප රුපියල් 54,285ක් විතරයි. නියෝජ්‍ය ඇමති කෙනෙකුගේ වැටුප රුපියල් 63,500යි. ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 65,000යිලු. කතානායකගේ වැටුප රුපියල් 68,000යිලු. අගමැතිගේ වැටුප රුපියල් 71,500යිලු. ඉතින් මීට අමතරව දැන් ඒගොල්ලන්ට ලැබෙන දේවල් මොනවද කියලා හොයලා බලමුකෝ නේද? මීට අමතරව කාර්යාල හා ප්‍රවාහන දීමනාව මාසකට රුපියල් 100,000ක් ලැබෙනවලු. ඉතින් මේවත් වැටුප්ද නේද? කොහොමද අපේ මේ රුපියල් 50,000කින් 65,000කින් ඔහොම ජීවත් වෙන්නේ නේද? ඒ වුණාට වෙන වෙන පොඩි පොඩි චාන්ස් වගේක් තියෙනවා. ඒවා බලමුද. ඔන්න පෞද්ගලික දුරකථන දීමනාව මාසකට රුපියල් 50,000ක් හම්බ වෙනවා. කාර්යාල දුරකථන සඳහාත් මාසකට රුපියල් 50,000ක් හම්බ වෙනවා. හොඳේ, නිදහස් තැපැල් දීමනාව, ඒ කියන්නේ අවුරුද්ද පුරා නොමිලේ ලිපි යවන්න, ඒ සඳහා රුපියල් 350,000ක් ලැබෙනවා. හොඳේ, ඔන්න රියදුරු සහ සංග්‍රහ දීමනා, ඒකට රුපියල් 45,000ක් ලැබෙනවා. ඔය පාර්ලිමේන්තු රැස්වීමකට එනවට රුපියල් 2,500ක් ගෙවනවා. තවාර කාරක සභා තියෙන්නේ. ආන් එහෙම මේ කාරක සභා රැස්වීම් වලට එනවටත් රුපියල් 2,500ක් ගෙවනවා. දැන්
මේ ඊට අමතරව ඔය මන්ත්‍රීලාට ඉන්නවා සම්බන්ධ කරලා ලේකම්ලා නේද? අන්න ඒගොල්ලන්ටත් ඔය දීමනා වැටුප් එහෙම ගෙවනවා. සාමාන්‍යයෙන් සම්බන්ධීකරණ ලේකම් කෙනෙකුට පෙට්‍රල් ලීටර 218ක් 220ක් විතර ලැබෙනවා. හොඳේ. එතකොට ඔය කාර්ය මණ්ඩලයට වාහන පහක් ලැබෙනවා. මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ ඉහළ තනතුරු වලට ඔව් එහෙම පත් කරගන්න අයට රුපියල් 30,000ක වැටුපක් ඉන්ධන සහ ඒ අයට දුරකථන දීමනා ලැබෙනවා. හුඟක් වෙලාට ඔවට දාගන්නෙම පවුලේ ඉන්න අයගේ නම්නේ නේද? ඊළඟට මේ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අධි සුඛෝපභෝගී වාහන බලපත්‍රයක් ලැබෙනවා. තීරු බදු රහිතව හොඳේ ඔව් සුඛෝපභෝගී අධි සුඛෝපභෝගී වාහනයක් හරිනේ ඔව් ඔය කෝටි දෙක තුනකට එහෙම විකුණන්නේ හුඟක් වෙලාවට ආන් ඒ බලපත්‍ර තමයි ඊළඟට මේ සුඛෝපභෝගී නිල නිවසකුත් හම්බ වෙනවා මේක හුඟක් වෙලාවට කොළඹින් හම්බෙන්නේ දැන් ඔය ආචාර්ය දහනායකලගේ ජාතිය අය නෙවිහි අද ඉන්නේ ගිය දවසේ ඉඳලා කඩලා පොඩි කරන්නේ නැහැ ලොකු කරනවා මදි මදි කීකේ ලොකු කරනවා අලුත් වැඩියාවල් වලටත් කෝටි ගණන් වැය කරනවා හොඳේ සමහරු ගෙවල් දෙක එකතු කරගෙන තනි නිල නිවාසත් හදා ගන්නවා හරිද ඊළඟට ඒ ඔක්කොටම අමතරව VIP විදේශ සංචාර සුපිරි හෝටල් පහසුකම් ගුවන් ටිකට් පත් ඒවා බිස්නස් ක්ලාස් මේ සියල්ලටම අමතරව අවුරුදු 5යි ඉන්නේ එක කතාවක්වත් පාර්ලිමේන්තුවේ කරලත් නැහැ. ඒ වුණාට යන දවසට විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. හොඳේ. ඇත්තටම මේ සියලු වරප්‍රසාද මේසා විශාල ලෙස ඔය මන්ත්‍රී මැති ඇමතිලට ලැබෙන්න පටන් ගත්තේ 1977න් පස්සේ. ඔව් 1977දී 6න් 5ක බලයක් සහිතව එක්සත් ජාතික පක්ෂ බලය ආරම්භ වූ දාසයට තමයි මේ විදිහේ වරප්‍රසාද එකතු වෙන්න ගත්තේ. ඇත්තම කිව්වොත් මේ අති විශාල කෝටි ගානක වාහන බලපත්‍ර ඇතුළු මේ සියලු දීමනා වරප්‍රසාද සේම අන්තිමට ගහන කොමිස් හොරා කන ජාතික ධනය නේද ඒ ඔක්කොම එක ගත්තහම මේක හරිම සතුටුදායක රැකියාවක් හුඟ දෙනෙකු ආස තමන්ගේ දූ දරුවන් පමණක් නෙමේ මුණුබුරන් මිනිබිරියන් පවා මේකට සූදානම් කරන්න නේද ඒක හරි සාධාරණයි ඇඟපත වෙහෙසන්නේ නැතුව මොලේ ඉතින් කොහොමත් වෙහෙසන්නේ නැතිව නේද මොලේ ඇතානතා ප්‍රශ්නෙකුත් නැණි මෙතරම් සැපට කාලා බීලා සතුටින් ජොලියේ නටලා ඉන්න පුළුවන් වෙනත් රැකියාවක් මේ රට තුල දැනට නැහැ නේද ඒකට ඒ වාසනාව සඳහා පාර්ලිමේන්තු එන්ටම ඕනේ ඒ ආවට පස්සෙත් මැති ඇමතිකමක් ලබා ගන්නටම ඕනේ නේද අද වන විට අපට ඇමතිවරුන් 18 දෙනෙකු ඉන්නවා ව්‍යවස්ථාවට අනුව තව 12 දෙනෙක්වත් අඩුම ගානේ පත් කරගන්න පුළුවන් නේද දැනට රාජ්‍ය ඇමතිවරුන් 38 දෙනෙක් ඉන්නවා එතකොට දැන් IMF ණය ලැබුණ ගමන් ඉතිරි ඇමතිලව රාජ්‍ය ඇමතිලව පත් කරන්න පටන් ගනීවි. හොඳේ ඔවුනේ දැන් පිඟාන ලෑස්ති. ඈ කෑම ටික බෙදාගන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ දුප්පත් රටේ මෙවැනි ඇමති නඩයකට ලැබෙන සැප මදි. ඇත්තටම මදි. ඇත්තටම ඔවුනේ හොඳටම මදි. ඒ නිසා තව තවත් ඔය IMF එකෙන් ඉන්දියාවෙන් චීනෙන් ජපානෙන් පුළුවන් තරම් ණය ගන්නට ඊළඟට විදුලි බිල බදු බර පොලි අනුපාත වැඩි කරන්න. එතකොට ඔය තියෙන අහුවෙන ජාතික දීපලත් විකුණන්නට හොඳේ. එහෙම විකුණලා මේ අපි වෙනුවෙන් දුක් විඳින රට වෙනුවෙන් හඬා වැටෙන රට වෙනුවෙන් කැප වෙන මේ මහා වීර යුග පුරුෂයන්ට නේද තව තවත් සැප ජීවිතයක් දෙන්න කියලා ටෙලිවැකිය අද අවසන් කරන්නේ කිරි බින්දුවක් ඉල්ලලා හඬා වැටෙන දරුවන්ද දස දහස් ලක්ෂ ගණන් අද මේ රටේ ඉන්නවා කියලා මතක් කරමින්.